සාදෝ 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 නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පින්වත්නි, අපි අත භාවනා පූර්ව දේශනා මාලාවේ 19 වැනි දේශනාව කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ දේශනාවේ විශේෂයෙන් අපි 17 දේශනාවේදී සඳහන් කෙරුවා කමඨහ වැඩිම පිළිබඳව ප්‍රධාන වශයෙන් අරමුණු දෙකක් දෙනවා. ඒ දෙකින් එකක් එතන ප්‍රකාශ කරනවා, පසුව දෙවැන්න ප්‍රකාශ කරනවා කියලා. ඒ දෙවැන්න තමයි මේ දැන් මේ ඉදිරිපත් කරන්න යන්නේ. එතකොට මෙතන විශේෂයෙන් ඒ දෙවැන්න වශයෙන් ඉදිරිපත් කරන්නේ පූර්ණ සුද්ධ විදර්ශනා කර්මස්ථානයයි. මේක ඒ සඳහාම වූ කමඨහනක්. එතකොට මේ සඳහා ඉදිරිපත් කරන අරමුණ තමයි විශේෂය වෙන්නේ. එතන භාවනාව පටන් ගන්න වෙලාවේ ඒ මූලිකව ගන්න අරමුණේ වෙනස විතරයි වෙනසකට තියෙන්නේ. අනෙත් සියලුම භාවිතාවල් ආනාපාන සති කර්මස්ථානයේ කියලා දුන්නු ආකාරයමයි. ඒක වගේ කිසි වෙනසක් නැහැ. ආරම්භක අවස්ථාවේ වෙනසක් තියෙනවා, එච්චරයි. දැන් අපේ ආනාපාන සති කර්මස්ථානයේදී අරමුණු කරන්න කියන්නේ ආස්වාස ප්‍රාස්වාසය. එතන කර්මස්ථාන උපදේශය සෝ සතෝ අස සති සතෝ පස්ස සති කියලා. ඒක තමයි කළ යුතු දේ. මෙතන ගන්නේ අන්නේ පාඨයක්. යථා යථාවා පනාස කායෝ පනිහිතෝ තථා තථානම් පජානාති කියන එකත් මේ මහසතිපට්ඨාන සූත්‍රයේන පාඨයක්. ඒ පාඨය ඇසුරු කරගෙන පෙර ආචාර්යවරු තනාගත්තු මූල අකර්මස්ථාන පාඨයක්. ඒක තමයි ආශ්‍රය කරන්නේ. දැන් කවර හෝ අරමුණක් ගන්නයි අවශ්‍ය වෙන්නේ. භාවනාවක් සඳහා අරමුණක් ගන්න කියනවා. අරමුණ කියන්නේ හිතෙන් ගන්නා දේ. ඒ අරමුණේ ස්වභාවය පිළිබඳවත් හැඳින්වීම් තියෙනවා. ඒ අරමුණ ඕන වෙලාවක ගන්න පුළුවන් පහසු එකක් වෙන්න ඕන. එතකොට නිතර ළඟ ගැවසෙන එකක් වෙන්නත් ඕන. ඒ වගේම ඒ අරමුණ කෙලස් වැඩෙන්නේ නැති එකක් වෙන්නත් ඕන. බියගෙන දෙන්නේ නැති, තැතිගෙන දෙන්නේ නැති ඒ එකක් වෙන්නත් ඕනේ. ඒ වගේම ප්‍රකට අරමුණක් වෙන්නත් ඕනේ. බොහොම පහසුවෙන් දැනගන්න, වටහා ගන්න පුළුවන් එකක් වෙන්න ඕනේ. රාග, ద్వේෂ, මෝහ වැඩෙන්නේ නැති ඒ විදිහ එකක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒවා උපද්‍රව සහිතයි. එවැනි අරමුණක් තමයි මේ තෝරාගෙන තියෙන්නේ පූර්වාචාර්යවරු. මේකේ අරමුණු කරන්න ගන්නේ පළමුවෙන්ම මූලිකවම අරමුණු කරන්නේ අර ආස්වාස ප්‍රාස්වාසය වෙනුවට ගන්නේ ශරීරයේ හුස්ම ගැනීම නිසා, ශරීර අභ්‍යන්තරයට හුස්ම ඇතුල් වීම නිසා පපුවට ඉඩ ගන්නවා. ඒ ඉඩ ගත්තාම ඇතුළන්තරාවේ තියෙන අවයවයන්ට පොඩි ඉඩ අඩුවීමක් වෙනවා. එතකොට ඒ ඇතුළන්තරාවේ ඉඩ ටිකක් ඉස්සරහට තල්ලු කරන ස්වභාවයක් තියෙනවා. ওই යටිබඩ විශේෂයෙන් පෙකණි ආශ්‍රිත ප්‍රදේශයේ ඒ බව දැනෙන්නම තියෙනවා. ඒ මොකද්ද? අපි හුස්ම ඇතුළට ගත්තාම යටිබඩ පෙකණි ආශ්‍රිත ප්‍රදේශයේ පොඩි උස්වීමක් දැනගන්න ලැබෙනවා. හුලම් පිට වුණාම ඒ උස්වෙච්ච බව පහත් වෙනවා. මෙන්න මේ උස් පහත් වීම චලනයක්නේ. ඒ චලනය ප්‍රකටයිනේ. ඒක ඕන දවසක ඕන කෙනෙකුට ඕන වෙලාවක දැකබලා ගන්න පුළුවන්නේ. ඒක කෙලෙස් වැඩෙන අරමුණකුත් නෙවෙයිනේ. ඒ නිසා රාග දෝෂ මොහොට හේතු වෙන්නේත් නැහැනේ. ඕන තැනක ඉඳලා බලා ගන්න පුළුවන්නේ. වෙලාවක් කලාවක් නැහැනේ. ඒ නිසා භාවනා කර්මස්ථාන මූලයක් වශයෙන් ගන්න අවශ්‍ය සුසුකම් එහි සියල්ලක්ම තියෙනවා. පෙර ආචාර්යවරු ඒ නිසා ඒ අවස්ථාව කර්මස්ථාන මූලයක් විදිහට අරන් තියෙනවා. දැන් අපි එතකොට මේක සලකන්නේ ආස්වාස ප්‍රාස්වාස භාවනාව නෙවෙයි. පැහැදිලිවම මේක ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාසයේ ඇසුරේ කරන ආනාපාන සති කියන කමඨහන නෙමෙයි මේක. මේක වෙනස්ම එකක්.
එනිසා මේක ආනාපාන සතිය කියලා ගණන් ගන්න සුදුසු නැහැ. මේක විදර්ශනා කර්මස්ථානයක් විදිහට තමයි භාවිතයේ තියෙන්නේ. එතකොට යෝගියාට තියෙන්නේ අර පූර්වයේ සඳහන් කරපු සියලුම සූදානාමයෙන් ඒ ආකාරයෙන්ම සිදු කරගෙන දැන් මේ අපි පොතපතේ කියලා දෙනු විදිහට හරි කියලා අහපෝ විදිහකට හරි දැන් මේ අහන විදිහට හරි ගුරුරයෙක් වෙත ගිහිල්ලා ගුරුරයෙක් කියන විදිහට හරි ඒක කරලා ඒක කමඨහන වඩන්නයි තියෙන්නේ. දැන් අපි මෙතන සඳහන් කරන්නේ ඔය පිම්බීම හැකිරීම කියලා අපි සඳහන් කරන ඔය කමඨහන. මෙතන උස්වේම පිම්බීම කියලත් පහත් වීම හැකිරීම කියලත් විවහාරේ තියෙනවා. පිම්බීම හැකිරීම කියලා කිව්වත් වැරදි නෑ. උස්වේම පහත් වීම කිව්වත් වැරදි නෑ. සිද්ධිය එකයිනේ. ඒ ආශ්‍රය කරන තමයි මේ කමඨහන යන්නේ. දැන් මේ කමඨහනේදී කරන්නේ අපි භාවනාවට වාඩි වෙන අර පෙර කිව් ඕන සුසු ඉරියවෙන් තමන්ට ගැලපෙන තමන්ට පහසු ඉරියවෙන් වාඩි වෙලා හැබැයි පහසු ඉරියවෙන් කියන්නේ එක්කෝ එරමිනිය කොටාගෙන එහෙම කාන්තාව නම් අර්ධ පරියන්කෙන් වාඩි වෙලා එහෙම නැත්නම් බංකුවක වාඩි වෙලා එහෙම නැත්නම් ස්ටූල් එකක වාඩි වෙලා එහෙම නැත්නම් ඔය කැමරේස වලට තියෙන පුටු වාගේ ඇලවෙලා හේත් වීමේ ඉරියවට වඩා ඍජුව ඉන්න පුළුවන් ඉරියවක වාඩි වෙලා කියන එක එහෙම නැතුව කොට්ටමැට දාලා හාන්සියක් දාලා ඉන්නවා කියන එක නෙමෙයි පහදුරියව කියන්නේ. තමන්ට දැන් බිම ඉඳ ගන්න බැරි නම් බංකුවක වාඩි වෙලා අන්න ඒ වාගේ අදස් වශයෙන් කියන්නේ. මේ භාවනාවට වාඩි වෙනකොට අඟලක් දෙකක් පමණ ඝනකම තියෙන ඔය ස්පංජි සීට් එකක් හරි මුරුදු කොට්ටයක් හරි පාවිච්චි කිරීම වරදක් නෙමෙයි. ඒක හොඳයි. ඒක කමන්න එක පහසුයි. එහෙම නැත්නම් තන ඇතිරියක් හරි මොකක් හරි අර සම්පූර්ණ ඝන පොළොට තද වෙනවට වඩා ඒක භාවනාවට වාඩි වෙලා වෙලාවක් යනකොට පහසුවක් වෙනවා. එහෙම නැත්නම් ඒක ටිකක් වේදනාකාරී වෙච්චාම කමටහන් ගෙනියාගන්නේ මේ බාධාවත් තියෙනවා. ඒ නිසා වාඩි වීමේදී එවැනි දෙයක් පරිහරණය කිරීම වරදක් නෙවෙයි. ඒක සුදුසුයි. දැන් එතකොට අපි මේ පූර්වක්‍රීතිය කරන්නේ වයි වාපයා සියල්ලක් මේ ආකාරමයි. මූලිකව කර්මස්ථානයට අරමුණු කරන වෙලාවේ අපි අරමුණු කරන්නේ කෙලෙම්ම නාසිකාග්‍රය නෙමෙයි පෙකණි ආශ්‍රිත යටිබඩ ප්‍රදේශය. එතෙන්ද හිත තියාගෙන ඉන්නවා. අපි අමුතුවෙන් හුස්ම ගන්නවත් නෙමෙයි අමුතුවෙන් හුස්ම පිට කරනවත් නෙමෙයි සාමාන්‍ය විදිහට හිත තියාගෙන බලාගෙන ඉන්නවා. මේ සාමාන්‍ය විදිහට හිත තියාගෙන බලාගෙන ඉන්නකොට අපට දැනෙනවා මේ පෙකණියේ යටිබිඩ ආශ්‍රිත ප්‍රදේශයේ උස්වීම පහත්වීම. තමයි ඇඳගෙන ඉන්න ඒවා හිරට තියෙනවා නම් ටිකක් බුරුල් කරලා පටි හැම ගැට ගහලා තියෙනවා නම් වල හැල්ලා ටිකක් සැහැල්ලු බව පවත්ත ගන්නත් ඕන අනිවාර්යයෙන්. නැත්නම් ඒක හරියාකාරව සිද්ධ වෙනවා දකින්න බැරුව යන දි තියෙනවා. දැන් මේ උස්වීම පහත්වීම දැනෙනකොට ඔන්න ඔතන අරමුණ ගන්නෙ ඔතනේ. දැන් අපි ආස්වාස් ප්‍රාස්වාස භාවනාවේදී අරමුණ වශයෙන් ගත්තේ ඇතුළු වෙනවා පිට වෙනවා කියලානේ. මෙතන ගන්නෙ අර උස් වෙනවා දකිනකොට උස් වෙනවා පහත් වෙනවා දකිනකොට පහත් වෙනවා එහෙම නැත්නම් පිම්බෙනවා හැකිලෙනවා කියලා. ඕක තමයි අරමුණ. පිම්බෙනවා හැකිලෙනවා. පිම්බෙනවා හැකිලෙනවා. පිම්බෙනවා හැකිලෙනවා. ඕක කටින් කියවනව නෙමෙයි තොල් මතුරනව නෙමෙයි හිතෙන් කියවනව නෙමෙයි ජානාති පස්සති. දැනගන්නවා දැකගන්නවා හිතෙන්. දැන් අපේ මූලික ව්‍යායාමය ඔය පිම්බීම හැකිලීම නැත්තම් උස් පහත් වීම දිගේ හිත පවත්වාගෙන යන්න. ඒක දිගේම ගෙන යන්න තමයි අපේ උත්සාහය. හැබැයි ඒ ආනාපාන සති කර්මස්ථානයේ කිව්වා වාගේම අපේ හිත පුරුදු නැහැ එහෙම. එක අරමුණක් දිගේ බොහෝ වෙලාවක් රැඳෙන්න. සමහරවිට වතාවක් දෙකක්වත් බලන් ඉස්සෙල්ලා හිත පිට යන ස්වභාවය එන්න ඉඩ තියෙනවා. ඒක එහෙම තමයි ස්වභාවය. ඒක හිතේ ස්වභාවයනේ. පන්දනං තපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයන් කියලා තියෙන්නේ. වාරිජෝ චල තලේ කිත්තු ඕකම් මොකතු උබ්බතෝ කියලා තියෙන්නේ.
දියෙන් ගොඩ දාපු මාළුවෙක් එහාට මෙහාට සැරෙනවනේ යන්න එවාගේ මේ හිත සැරෙනවා කියලා. ඉතින් මේ කියන සිතේ ස්වභාවය ඒක එහෙම තමයි. ඒ කාටත් එහෙමයි. ඉතින් මේ හිත අනන්ත දීර්ඝ සංසාර කාලයක් පුනුල්ලේම නිදහසේ ඕනෑ ඕනෑ තාලෙට හැසිරිච්ච හිතක්නේ. කෙලෙස් අල්ලගෙන කෙලෙස් බදාගෙන කෙලෙස් වල සතුටු වෙවේ තෘප්තිමත් වෙවි ආපු හිතක්නේ. ඒක ඒ අල්ලගත්තු ගැසසුණු කෙලෙස් දිහාවට රූප ශබ්ද ගන්ධ රස වලට තියෙන ස්පර්ශ වලින් ලැබූ ආස්වාදයේ දිහාවල් වලට හැරෙනවා. ඒ පැතට නැමිලා යනවා. බොහොම ඉක්මනින් ඒ පැතට නැමෙනවා. ඒකමයි ස්වභාවය. ඒ නිසා ඒ ස්වභාව ලක්ෂණයට ඒක හැරෙනවා. ඒක එහෙම තමයි. දැන් අපි ඒක අනෙක් අතකට පුරුදු කරන්න නෙමෙයි යන්නේ. ඉතින් ඒ නිසා මේ පුරුද්ද සම්පූර්ණ වැඩෙනකම්ම නොපස්සුබට උත්සාහයෙන් ඒකෙම 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 යොදවන්න ඕන. ඒ යෙදවීම පුරුද්දක් බවට පත් වෙන කම්ම කරන්න ඕන. මෙතනත් අර කමඨහණේ කිව්වා වාගේම ඒ ආකාරයේ උපදෙස් එහෙමමයි. අපි උතන අරමුණේ හිත තියාගෙන ඉන්නකොට පිම්බෙනවා කියලා බලනවා, දැක දැනගන්නවා, හැකිලෙනවා කියලා දැනගන්නවා, බලාගෙන ඉනකොට හිත එහෙම එහෙ යන්න පුළුවන්. හිත ගිය සැනින් හිත ගියා කියලා මෙනෙහි කරලා අපහු අය අරමුණට එනවා. හිතට එන්න පුළුවන් සතුට, කෝපය, කෝරෝදය, වෛරය, නොයෙක් ඔය ඉතින් විවිධාකාරව අකුසල සිත් එන්න පුළුවන්. ආව සැනින් දැනගන්නවා මගේ හිතට වෙනත් අරමුණක් ආවා කියලා. ඒ දැනගත්තාම තමයි ඒක මෙනෙහි කරන්නේ. තරහක් තරහක්, කෝපයක් කෝපයක්, නොසතුටක් නොසතුටක්, සිනාවක් සිනාවක්, නිදිමතක් නිදිමතක්, ඒ දැනෙන දැනෙන දේ දැනෙන දැනෙන ආකාරයෙන් මෙනෙහි කරනවා. වතාවත් දෙකක් මෙනෙහි කරනකොට අනිවාර්යෙන් අපවරමුට එනවා. මේ සතිය නැමැති ධර්මතාවයේ ලක්ෂණ දෙකක් තියෙනවා කියලා අපි පෙර සඳහන් කරුවානේ. උපගන්හන ලක්ෂණේ, අපිලාපන ලක්ෂණේ. උපගන්හනේ කියන්නේ අරමුණට ගෙනත් දානවා. අරමුණෙන් පිට ගිය දැන බව ගිය බව දැනගත්ු වහම ගෙනත් දානවා. ඒක ඒකේ ඒ සති චෛතසිකේ ලක්ෂණයක්. අනිත් ලක්ෂණය තමයි ගෙනත් දාපු තැන හඳවන ලක්ෂණය. ඒකේ හඳවනවා. දැන් ඒ සති චෛතසිකේ ඉක්මෝල තමයි අර පයින්නේ. පයින්නකොට එයා ගෙනත් දානවා. පයින්නකොටම අල්ලගන්න අපි සමත් වුණොත් එයා අනිවාර්යෙන් ගෙනත් දානවා. ඒ නිසා අපේ අවධානයේ එහෙ නැත්නම් උට කියන සතිය සතිය ප්‍රබල වුණු තරමට ඒකට ප්‍රමාද නොවන බව තියෙනවා. අපේ සතිය දුර්වලයි නයි, කියන්නේ වෙනත් අරමුණු වලට යට වෙලා නම් ඕක ප්‍රබල නැහැ. එතකොට ඒ ගිය අරමුණේ හැදෙනවා. ඔය සතිය පොඩ්ඩක් හරි වෙනස් වෙලා අරමුණෙන් පිට ගිහිලා කෙලෙසයක් ඇල්ලුවොත් ඒක නිමේෂයකින් මේක විනාශම වෙන්නත් පුළුවන්. තමන්ගේ තරහකාරයෙක් මතක් වුණොත් ආංගයාගේ ඒ එසැනින්ම තරහ ඇවිල්ලා එයා සම්පූර්ණ විකෘති වෙන්න ඉඩ තියෙනවා. ආය ලේසිකට ගොඩ ගන්න බැරි තරම් වලකට වැටෙන්න පුළුවන්. ඒ නිසා තමයි එක මොහොතක්වත් ඉඩ දෙන්නේ නැතුව ඒක අරමුණකම තියලා පාලනය කරන්න උපදෙස් දීලා තියෙන්නේ. ඉතින් මේ විදිහට මේ කර්මස්ථානයත් අර ඉස්සෙල්ලා පෙන්නපු විදිහම තමයි. අපේ හිත යන පැති කීපයක් තියෙනවනේ. රූප බලාපුවා පේන්න පුළුවන්, මැවෙන්න පුළුවන්. ඒවා පේනවා නම් පේනවා පේනවා, මැවෙනවා නම් ඒතන හිතෙන් දර්ශනය වෙනවා නම් පේනවා පේනවා කියලා මෙනෙහි කරනවා. කණෙන් අහපු ශබ්ද දිහාට යන්න පුළුවන්, ඇහෙනවා ඇහෙනවා කියලා මෙනෙහි කරනවා. ගඳ සුවඳ වලට යන්න පුළුවන්, ගඳයි ගඳයි සුවඳයි සුවඳයි කියලා මෙනෙහි කරනවා. ආහාර ගන්න වෙලාවට වාගේ රස දැනෙනවා. ඒ වෙලාවට ආහාරයේ රස දැනෙනකොට රසයි රසයි කියලා ඒක දැනෙන ආකාරයක්. සමහරට අමහිරි විදිහට දැනෙනවා නම් කටුකයි කටුකයි, තිත්තයි තිත්තයි, කහටයි කහටයි, දේරහයි දේරහයි, ඒවා දැනෙන දැනන ආකාරයෙන් මෙනෙහි කරනවා. ස්පර්ශය දැනෙනකොටත් එහෙමයි. ස්පර්ශයේ කටුකයි නම්, ගොරහැඩි නම්, බොහොම පීඩාකාරී නම්, රිදෙන රිදෙන විදිහ එකක් නේද, අපි තුකම් බොරළු ගොඩක ඇවිදිනවා නම් රිදෙනවා. ගල් ගැනෙනවා වගේ දැනෙනවා. ඒ වෙලාවට කටුකයි කටුකයි කියලා මෙනෙහි කරනවා. මුරුදු පහසක් ඇති තැනක අඩිය තියෙනවා නම් බොහොම ස්පර්ශයේ සුවදායි. සුවයි සුවයි කියලා මෙනෙහි කරනවා. එතකොට ඉන්ද්‍රියන් වශයෙන් ඔය කියන හැම එකෙම කැලස් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම සිතවිලි. සිතවිලි වශයෙන් උත් හිතට එන්නත් පුළුවන් අරමුණු, හිත එහෙම යන්නත් පුළුවන්. ඔය යන වෙලාවෙත් එන වෙලාවෙත් හැම වෙලාවෙම හිත ගියා නම් හිත ගියා, හිත ගියා, හිතට ආවා නම් හිතට ආවා, හිතට ආවා, සතුටා කෝපය ඒවා එනවා.
වෙන දිශ දිහාවලට දේශ දේශ යාන්තරවලට නොඑක් දිහාලට යනවා. ඒ හැම අවස්ථාවකදීම මෙනෙහි කර ගන්නවා. දැන් එතන විශේෂතාවක් තියෙනවා. දැන් අපි මුලදිම කිව්වනේ අනුපස්සනා හතරක් තියෙනවා කියලා. මේ අනුපස්සනා හතරම මෙතන ක්‍රියාවට නැගෙනවා. මම අනුපස්සනා ඉහත භාවනා වාරයේදී ආනපන සතියේදී විශේෂ කරලා කියන්න ගියේ නැහැ. මෙතන විශේෂයක් වශයෙන් තියෙනවා ගන්න අවශ්‍යයි. ඒ අනුපස්සනා කියවම කාය අනුපස්සනාව එකක්, වේදන අනුපස්සනාව එකක්, චිත්ත අනුපස්සනාව එකක්, ධම්මානුපස්සනාව එකක්. දැන් එතනත් ඒ භාවනාවේදීත් ඒ අරමුණු බැලිල්ල එහෙමම තියෙනවා. ඒක නම් කරලා වෙනම මතු කරලා පෙන්වන්නේ නැති විතර වෙනස තියෙනවා. දැන් මෙතනදී අපි ඒක විශේෂයෙන් මතු කරලත් පෙන්නනවා. දැන් අපි පිම්බීම හැකිලිම බලනවා කියන්නේ වායු කායනේ. ඒතකොට කාය අනුපස්සනාව. එතකොට වේදන අනුපස්සනාව මොකද්ද? රූපයක් පෙනුනොත් රූප චක් එහෙන් බලන දෙයක්නේ. රූප සංවේදනයේ වීමක් තියෙනවා. සද්දයක් අහනවා නම් සද්ද සංවේදනය වීමක් වෙන්නේ. ගඳක් දැනුණා නම් ගන්ධ සංවේදනයක් තියෙන්නේ. එතකොට රූප වේදනාව, ශබ්ද වේදනාව, ගන්ධ වේදනාව, රස වේදනාව කියලා ඒවා නම් කරන්න පුළුවන්. ශාරීරික වශයෙන් බැලුවා නම් රිදෙනවා, කකිනවා, දනවා, පිච්චෙනවා, ඒ වාගේ වයනවා. එතකොට වේදනාව කියවම ශරීරයට දැනෙන කය ආශ්‍රයයෙන් ආව රිදෙන, කකින, පිච්චෙන දැවෙන ඒවා විතරක් නෙමෙයි මේ වේදනාව කියන්නේ. රූප වේදනා, ශබ්ද වේදනා, ගන්ධ වේදනා, රස වේදනා, කොහොමවත් වේදනා. එතකොට අපට දැනෙන දේ වේදනාවක් විදිහට දැනුණොත් ඒක වේදනාවක් විදිහට මෙනෙහි කරගන්න. අන්න ඒක තමයි ඒ කියන්නේ. රූපයක් නම් රූප වේදනාවක් විදිහට ඕන නම් අපට බලන්න පුළුවන්. රූප වේදනාවක් රූප වේදනාවක්. දැන් ඇහෙන දෙයක් නම් එහෙම ශබ්ද වේදනාවක් කියලා. ඒක වේදනාවක් ආකාරයෙන් තමන් හිතින් ගන්නව නම් වේදනාවක් කියලා කිව්වේ නැතුවට කමක් නැහැ. ඇහෙනවා ඇහෙනවා කියලා ගත්තාම ඒක වේදනාවක් කියලා තමයි අඳුනා ගන්න පුළුවන්. ගඳ සුවඳ සද්ද වුණාම ඒක ගඳයි ගඳයි සුවඳයි සුවඳයි කියලා මෙනෙහි කරන්නේ. හැබැයි ඒකේ තියෙන්නේ වේදනාවක්, ගඳ වේදනාවක් නාසෙන් දැනගන්න එකක් කියලා අඳුනා ගන්නවා. ඒ අඳුනා ගැනීම විශේෂ වශයෙන් මෙතන මතක් කරනවා. එතකොට කයින් ලැබෙනවා නම් දැන් ඉඳගෙන ඉනකොට යම් තැනක් තද වෙලා තියෙනවා නම් ඒ රිදීම වශයෙන්, කැක්කුම් වශයෙන්, හිරිවැටීම් වශයෙන් එන්න පුළුවන්. ඒවා එතකොට කායික වශයෙන් එනව වේදනාව. එතකොට ඔය ආකාරයෙන් ඒ වේදනානුපස්සනාවත් අපි කරගෙන යනවා. චිත්තානුපස්සනාව වශයෙන් ගත්තොත් දැන් සිත ගියා කිව්වොත් එතකොට සිත ආශ්‍රිත දෙයක් ඒක. සිතට ආව කිව්වොත් ඒකත් සිත ආශ්‍රිත දෙයක්. අනිත් පැත්තෙන් බලනකොට රූපයක් පේනවා කියන්නේ රූපයක් මැවිලා පේනවා නම් මොකේද පේන්නේ? ඇහැටද හිතටද? ඇත්තට මෙතන පෙනීම ගන්න හිතෙන් නාම ධර්මයෙන්. ඇහැට පේනට හිතෙන් අඳුරගන්නේ සඤ්ඤා වේදනා ස්පර්ශ වූවා හිතටයි දේවල්. ඒ වගේම නිසා වේදනා වශයෙන් ගන්නත් පුළුවන්. එතකොට ඔය කියන ආකාරයෙන් අපිට පුළුවන්කම තියෙනවා වේදනාවල් බලන්න. එතකොට අපි කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව. එතකොට සිත වශයෙන් ගන්න පුළුවන් රිදීම, අඳුරා ගැනීම, ස්පර්ශය. ඒ වගේම සිතුවිලි වල අංග නිසා ඒවා චෛසිකාංග, ඒවා සිතුවිලි වශයෙන් ගන්න පුළුවන් චිත්තානුපස්සනාව. එතකොට ධම්මානුපස්සනාව ධර්මතාව කියන්නේ දැන් අපිට කාම සිතුවිල්ලක් ආවොත් ඒක නීවරණ ධර්මයක්. ඒ නිසා කාම සිතුවිල්ලක් ආවා කියලා දන්නවා. එතකොට ඒක වේදනානුපස්සනාව. ඒක මේ ධම්මානුපස්සනාව. ඒ සිතුවිල්ල නිරුද්ධ වුණාම නිරුද්ධ වුණා කියලා දැන ගන්නවා. ඒකත් ධර්මතාව. එතකොට ඇතිවීම දැන ගැනීම, නැතිවීම දැන ගැනීම. ඒකත් ධර්මතාව. ඒ නිසා ඒ අර්ථයෙන් බැලුවොත් ඒවා ධම්මානුපස්සනාවට අයතිනවා. සතර සතිපට්ඨානෙ මෙතන යනවා. එතකොට සතිපට්ඨානෙ වඩනවා කියලා. කායානුපස්සනාව ඉවර කරලා වේදනානුපස්සනාවට යනවා නෙමෙයි. එන්නේ මොන අරමුණක්ද? ඒ අරමුණේ ස්වභාවය බලන එකයි. දැන් උතනත් අර කිව්වා වාගේ සියලුම අරමුණු දැන ගැනීම වෙනවා. එතකොට අඳුනා ගැනීම වෙනවා. ස්පර්ශය ලැබීම වෙනවා. ඒක රූපයක්ද, ශබ්දයක්ද, ගන්ධයක්ද, රසයක්ද ආදි වශයෙන් ඥානාති කියන එක දැන ගැනීම වෙනවා. එතනක් තියෙනවා වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන හතරම. එතකොට මේවා ඒ ඒ ආකාරවලින් දැනගන්නත් පුළුවන්. නැත්තම් සිත වශයෙන් දැනගන්නත් පුළුවන්. වේදනා වශයෙන් අඳුනා ගන්නවා නම් ඒක එහෙම වරදක් නෑ. මේක වේදනාවක්. ස්පර්ශයක් විදිහට දැනගන්නවා නම්
ඒකේ වරදකුත් නෑ. මේක ඇහැට රූපයක් ස්පර්ශ වුණා, කනට ශබ්දයක් ස්පර්ශ වුණා, නාසයට ගන්ධයක් ස්පර්ශ වුණා, එහෙම නැත්නම් කයට යමක් වෙන දෙයක් ස්පර්ශ වුණා. එහෙම ගත්තත් ඒක වැරද්දක් නෑ. ඒත් ඒ කියන්නේ සිතම තමයි. මේ ආකාරයෙන් වේදනාවල් වල තව ආකාරයක් වෙනවා. කය හා සම්බන්ධ වෙන වේදනාවල්. දැන් ඇහෙන් නම් ඇහි දෘෂ්ටිපතේට රූපයක් ලක් වුණා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කියව විදියට. ඇහැ තියෙනවා, ඉදිරියේ යම් දර්ශනය වෙන රූප තියෙනවා. ඒ දෙක එකලාස වීම තමයි චක්කු විඥානය කියන්නේ. එතකොට ඒ කියන දර්ශනය නිසා ඇති වෙනවා ස්පර්ශය. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ. එතකොට ස්පර්ශය ඇති වෙනවා. පස්සපච්චා වේදනා, ස්පර්ශය නිසාවෙන් වේදනාව. වේදනාපච්චා තණ්හා කියලා එහෙමනේ පරිසම්පාද ධර්මය යන්නේ. ඒ නිසා එතන ස්පර්ශය කියන්නේ එක්තරා ආකාරයක වේදනාව. ඒක සිතක් එක පැත්තකින් බලනවා. ඒක ධර්මතාවක්. නාම ධර්මයන්ගේ, චිත්තචෛතසික ධර්මයන්ගේ සංකලන වීම නිසා සිදුවන. මේ ආකාරයෙන් අපට ආයතන වශයෙන්, බොජ්ජංග වශයෙන්, සතර සත්‍යාර්ථයෙන් ඔය ආකාර කීපයකින් ධර්මානුපස්සනාව බලන්න පුළුවන්කම තියෙනවා. ඒක බොහොම සංකීර්ණ, බොහෝ දීර්ඝ විස්තර සහිත එකක් තියෙන්නේ. දැන් මේ කර්මස්ථානයේදී එච්චරේ විස්තර බැලීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපි වේදනා බැලීමේදී විශේෂයක් තියෙනවා. ඒක මතු කරලා ගන්නවා. දැන් අපි පළවෙනි දෙවෙනි දවස්වලදී විශේෂයෙන් ශාරීරිය හුරුත් නැහැ, හිත හුරුත් නැහැ. ඒ නිසා වාඩි වෙලා ඉන්නකොට බිමට සද වෙලා තියෙන තැන්වල සමහරලාට ටිකක් දවසක් අමාරක් යනකොට රිදීමෙන්ඩ පටන් ගන්නවා, කකියන්න පටන් ගන්නවා, ගිනි කඩ පෙල්ලකින් පුච්චනවා වගේ, දනවා වගේ දැනෙන්න ගන්නවා. ඉතින් ඒ වගේ දැනීම ඇති වෙනවා. දැන් එවැනි වෙලාවකදී අපි අර පිම්බීම හැකිලිම බලමින් ඉන්නවා නම් පිම්බීම හැකිලිමේ බරමුණ අර ඇරීම බැලීම නවත්තලා කෙලිම වේදනාව ලැබෙන දැනෙන තැනටම හිත තියෙනවා. දැන් අපි හිතමුකෝ කකුල බිමට සද වෙච්ච තැනක්, නමාපු තැනක් නම් අපේ හිත දැන් පිම්බීම හැකිලිම අරමුණ බැලීල නවත්තලා අර හිතෙන තැනටම හිත තියෙනවා. තියලා ඒක දිහාම බලාගෙන ඉන්නවා. මොකද්ද මේ වේදනාව කියලා වෙන්නේ කියන එක. ඒකටම අර හිතෙන තැනටම ටෝච් එකක් ගැහුවා වගේ එල්ල කරගෙනම ඉන්නවා. එහෙම ඉන්නකොට මොකද වෙන්නේ? ඒකත් වෙනස් වෙලා යනවා. ඒ කොච්චර වේදනාකාරී කකියාවක් වුණත් අපි ඒක දිහාම බලන්නේ හිටියොත් හිත ඒක අස් කරගන්නවා කියලා අපට පේන්න ලැබෙනවා. ඒ කියන්නේ හිත එතන ඒකෙම රැඳිලා තියෙන්නේ, ඒත් වෙනස් වෙලා යනවා. වේදනාවත් අනිත්‍යයි. ඒ කියන්නේ ඒ අරමුණේම දිගටම පවතින්නේ නැහැ. අනිකුත් ඔය ඇහෙන පෑන දෙන ඒවත් අනිත්‍යයි. දැන් ඔය අර ඉහත දෙවෙනි කොටස කිව්වා වාගේ ලැබෙන අරමුණු සියල්ලක්ම අපට අර සමත භාවනාවේදී සමාධිය පැත්තට අවධානය වැඩි යොමු කරුවා වුණාට මෙතනදී විශේෂයෙන් අරමුණේ ස්වභාවය බැලීමයි කරන්නේ. ඒ පැත්තට තමයි ප්‍රධාන අවධානය. මෙතන දැන් හැම තැනම දකින්න හම්බෙන්නේ අනිත්‍යමයි. ඇහෙනවා, ඇහුණු සිත හාපු හිත ඉවර වෙනවා. ඇහිම බලපු සිත අයින් කරගෙන තමයි ඇහුණා කියන දැනීම සිත පහල් කරන්නේ. ඒ දැනීම සිත පහල් කරගෙන තමයි අරමුණට හිත ගේන්න ඕනේ කියන සිත පහල වෙන්නේ. ඒ අනුව සිත වෙලක් ගිහිල්ලා තමයි පිට ගිය අරමුණ මෙතෙන්ද ගෙනදාන්නේ. ඒ හැම සිතක්ම වෙනස් වෙලා තමයි දැන් අරමුණ බලන හිතට එන්නේ. එතකොට දකින්න හම්බ වෙනවා මා අරමුණු ගන්න සිතවිලි සිතන හැම තැනම එකක් නිරුද්ධ වෙලා අනික ඒක නිරුද්ධවට අනික ඒක නිරුද්ධවම අනික ආදි වශයෙන් මහා පරම්පරාවක් යනවා කියලා. මේ ආකාරයෙන් දකිනවා කියන්නේත් නිරුද්ධයන් වෙන එකමයි. ඇහෙනවා කියන්නේත් නිරුද්ධයන් වෙන එකමයි. එතකොට රිදෙනවා කියන්නේත් නිරුද්ධයන් වෙන එකමයි. මේ දැනීම තමයි විශේෂ විදර්ශනාව. දැන් දැනෙන්න නම් නිරුද්ධ වෙන්න ඕන, නිරුද්ධ වෙන්න නම් හට ගැනීමකුත් වෙන්න ඕනේ. ඒක හට ගැනීම නැතුව නිකම්ම නිරුද්ධ විතරක් වෙන්න විදියක් නැහැ. එතකොට උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති කියන දෙකම තියෙනවා තමයි. හැබැයි ප්‍රකට භාවයට එනවා විනාශේ භංගේ. ඉතින් මේ විදිහට නාම රූප අඳුනා ගැනීමත්
ඒවාගේ භංගය හඳුනා ගැනීමත්. ඒ භංගය දැක්කහම ඒ භංගය නිසාවෙන් භංගවිවී යන විනාශවිවී යන සංස්කාර සමූහයක් මම මගේ කියලා දරාගෙන හිටීම මහා මුලාවක් කියන බවට, ඒක රැවටීමක් කියන බවට, ඒක කවදාකවත් ඉවර වෙන එකක් නෙමෙයි මහා ආදීනවත් තියෙන තැනක් බවට වැටහීම ඇති වෙනවා. එතකොට භංගයේ මේ භවයේ මේ ජීවිතේ කාලේ තියෙනවා වගේම මැරිලා ගිහිලා කොහේ හරි උපදිනවා නම් ඒකෙත් එහෙමමයි. මීට ඉහතත් එහෙමමයි. පූර්වෙත් එහෙමයි, දැනුත් එහෙමයි, අනාගතෙත් එහෙමයි. මේ ආදීනවයන් ඔහොමම තමයි. අපි මේක වෙනස් කරගත්තේ නැත්නම් මේ ආදීනව ජාතිය, ජරා, ව්‍යාධි, මරණයට ලක්වි අනන්තයට යන්න සිද්ධ වෙනවා කියන මේ සංසාරගත වීම, ඉපදීමේ ආදීනව දැකලා ඉපදීම දුකයි, ඉපදීමෙන් තොර වුණා නම් ඒ දුක් සියල්ල निराකරණය වෙනවා, නිවාරණය වෙනවා කියන දැනීම අවබෝධයේ ඉස්සරහට එන හැම වෙලාවෙම අනිත්‍යයි නම් ඒක දුකයි, දුකයි නම් ඒක තියාගන්න ඕන එකක් නෙමෙයි, අයින් කරන්න ඕන එකක්. එහෙමනම් දුක නැති කරගන්න නම් දුක නැති තැනට යන්න ඕන එක තමයි නිවන. ඒ නිසා අනිත්‍යයි නම් ඒක දුකයි, දුක අයින් කරන්න නිවනටපත් වෙන්න ඕන, නිවන සැපයි. සියලුම අනිත්‍ය වන දේවල් දුකයි කියන දර්ශනය හැම වෙලාවෙම හිතට මතුවෙන්න ඕන. මේ ආකාරයෙන් විදර්ශනාව ගෙනියන්න ඕන. දැන් අපි මේ භවයේ වේවා, ইহත භවවල වේවා, මේ විදිහේ අනිත්‍ය සංස්කාර ධර්ම මම මගේ කියලා බාර අරගෙන යන තාක්කල් සංසාර දුක්ඛයමම අපට ගෙනියන්න වෙනවා. එහෙමනම් භවය කියන්නේ දුකයි. දුක අපට උවමනායතයක් නෙමෙයි, දුක ඉවත් කළ යුතු දෙයක්. නිවන අපට සැපයි. නිවනට තමයිපත් වෙන්න ඕනේ, භවය අයින් කරන්න ඕනේ. ජාතිය දුකයි, ජාතිය අයින් කරන්න ඕනේ. නිවන සැපයි, නිවනට යන්න ඕනේ. ජරාව දුකයි, ජරාව අයින් කරන්න ඕනේ. නිවනට යන්න ඕනේ. ව්‍යාධිය දුකයි, ව්‍යාධිය අයින් කරන්න ඕනේ. නිවනට යන්න ඕනේ. මරණය දුකයි, මරණය අයින් කරන්න ඕනේ. නිවනට යන්න ඕනේ. මේ ආකාරයෙන් ඒ ආදීනව දැකලා ඒව අත්හරින්න ඕනේ කියන බවට, ඒකට ආදීනවානුපස්සනා ඥානය කියනවා. ආදීනව දකිනානුවන නාම රූප නිරෝධය, නාම රූප අඳුනා ගැනීම, නාම රූප පරිච්ඡේද ඥානය, භංග ඥානය ඇති වෙයි නැති වෙනවා යන බව, ආදීනව දකිනා බව ආදීනවානුපස්සනා ඥානය. ඊට පස්සේ ආදීනව දැක්කහම කලකිරීම ඇති වෙනවා නිබ්බිදා ඥානය. අනේ මේ වැනි සංසාරික මොකටද අපි ඉන්නේ, මේක වහාම ගෙවලා දාන්න ඕන, අයින් කරලා දාන්න ඕන කියලා සංසාරය ගැන කලකිරෙනවා, ඉපදී ගැන කලකිරෙනවා, මේක අයින් කරන්නේ කොහොමද කියලා හිතනවා කියන නිබ්බිදා ඥානය. කලකිරීම ඇති වුණා නම් මේක මිදෙන්නේ කොහොමද කියලා කල්පනා කරනවා, මිදීම සඳහා අනුගමනය කරන්න ඕන යම් මොන ප්‍රතිපදාවක් කියලා හොයලා බලලා ඒකට එළඹී ගන්නවා. ඒකට කියනවා මොංචිතු කම්මිතා ඥානය, මිදීමේ කැමැත්ත. මිදීමේ කැමැත්ත තියෙනවා නම් ඒකට උත්සාහ කරනවා. ඒ උත්සාහය තමයි ඒ සංඛාරයන් දිහා විමර්ශනශීලීව බලන එක. සංස්කාරයන් බලාගෙන බලාගෙන යනකොට මේ ඇති වෙනවා නැති වෙනවා කියන ධර්මතාවක් මේක තියෙන්නේ. මේක සැපයි කියලා තිනුත් තියෙනවා, දුකයි කියලා තිනුත් තියෙනවා. සැප දුක කියලා අපි අල්ලන්නේ නැතුව මැදිහත් වුණා නම් මේවට තියෙන වින්දනීය ස්වභාවය අයින් වෙනවනේ කියලා අපි ඒක මැදිහත්තාවයෙන් බලන්න පසු කාලෙන්න පුළුවන් වෙනවා. ඒක නිසා සංඛාර උපේක්ෂා ඥානෙ, සංස්කාරයන් උපේක්ෂාවෙන් බලන. සංස්කාරයන් උපේක්ෂා බලලා නැවත වරක් ඒ සංස්කාරයන්ගේ ස්වභාවය නැවත නැවත විමසා බැලීමක් කරනවා. ඒක දිනවා පටිසංඛා ඥානය කියලා. සංස්කාරයන් විමසා බලන නිවන. මේ ආකාරයෙන් නුවණ පෙළක්ම වැඩිගෙන යනවා. එහෙම වැඩිගෙන ගියාම මේ තලය අයින් කරලා අපිට ගෝත්‍රයේ, මේ ලෞකික ගෝත්‍රයේ අයින් කරලා ලෝකෙන් එතර වෙන ගෝත්‍රයට යන්න පුළුවන් නේ කියන බව වටහන අවස්ථාව අනුලෝම ඥානය, ගෝත්‍ර වූ ඥානය කියලා එනවා. ගෝත්‍ර වූ ඥානයෙන් පස්සේ ඒ මග්ග ඥාන, ඵල ඥාන කියලා මාර්ගඵල සමාධි උදා වෙනවා කියලා තමයි පෙන්වන්නේ. එතකොට ඒ මාර්ගඵලයකට එනවා නම් මග්ග ඥාන, ඵල ඥාන, ධ්‍යාන සමාධියකට එනවා නම් අප්පනාසිත ඒ තදුපාදාන, ඒ කියන්නේ ඒකම අනවත සලකාරණ, ඒ ආශ්‍රේතම තදංග, ඒ මග්ගසිත ආලම්බණය වශයෙන් තදාලම්බන සිත් එකක් පාල වෙනවා. ඒ විදිහට පරිකාරම උපචාර, අනුලෝම ගෝත්‍ර වූ
මග්ග හෝ ධ්‍යානසිත ඊළඟට තදාලම්බන සිද්ධියක් හෝ ඵල සිද්ධියක් හෝ පහළ වෙලා ලෞකික සමාධියක් වශයෙන් නම් ධ්‍යානවලට මාර්ගඵල සමාධියක් වශයෙන් නම් මාර්ගස්ත වීමට ලක් වෙනවා. ඉතින් මේකයි භාවනා මාර්ගය. මේ ආකාරයෙන් භාවනා වඩාගෙන වඩාගෙන ගියාම අර ඉහත සඳහන් කරපු ආකාරයේ යටිකය බැලීම වම දකුණු වශයෙන්, උඩුකය බැලීම දකුණු වම වශයෙන්, කාය සම්පූර්ණයෙන් නිරුද්ධ වෙන තත්ත්වයේ අර ඉහත කමඨහණේ කියා දුන් ආකාරයත් මේකෙත් කිසි වෙනසක් නැහැ. එකම ආකාරයට තමයි සිද්ධ වෙන්නේ. ඒ ආකාරයෙන් කර්මස්ථානෙ විභාගශීලීව නිවරදව බලපහම ඕන කෙනෙකුට ඒක සමාධි තත්ත්වයකට ගිහිල්ලා සම්පූර්ණ ශරීරයක් නැති නිදහස් තත්ත්වයකට උදා වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් හැමදෙනාටම මේ වාසනාව උදා උරගා බලන්නේ කියලා අපි යෝජනා කරනවා. කොයි දවසේ කොයි මොහොතේ කොතන මැරෙනවද මොන වෙලාව මැරෙනවද කියලා අපි කවුරුවක්වත් දන්නේ නැහැ. ඒ නිසා වහ වහ කුසල් කරගන්න කියන බව තමයි තථාගත අවවාදේ. ඉතින් මේ කමඨහනක් අහගෙන ඒක හරි ආකාරව කරගන්න නම් ඇත්තටම ගෙදර දොරේ ඉඳගෙන පුළුවන් වෙන්නේ නැහැ. කමඨහන් කරගන්නට යම් යම් ප්‍රශ්න එනවා. ඒවා විමසා දැනගන්න ගුරුවරයෙක් ඇසුරු කරන්න වෙනවා. ඒ වගේම ගෙවල් වල ඉන්නකොට මේ බාධාවල් හංගන්න එක්කවත් කතා කරන්න ඕන. ගෙදරට වෙන අමුත් එක්කවත් කතා කරන්න ඕන. ඉතින් ඒ වගේ බාධාවල් මහා ගොඩයි. ඒ නිසා භාවනාව සාර්ථකව නිම කරගන්න නම් අනිවාර්යයෙන්ම භාවනා පුහුණු කරන පන්තියක් තියෙන තැනකට ගුරුවරයෙක් ආශ්‍රයයට ගිහිල්ලා ගුරුවරයා ආශ්‍රය කරමින් ඒක කරන එක තමයි වඩා සාර්ථක ක්‍රමය. ඉතින් ඕන කෙනෙකුට මේ අද්දලගල ආරණ්‍ය සේනාසයට ආවොත් අපේ සෑම මාසෙකම ආරම්භක සෙනසුරාදා ඉරිදා දවස් දෙකම භාවනාවට යොදවනවා. සිකුරාදා හැන්දෑව එන්නට ඕන. දවස් දෙකක් භාවනා කරනවා නිකම් මේක පොඩි අත්දැකීමක් ලබා ගැනීම සඳහා. ඒකෙන් කාටවත් භාවනා උපරිමයට දියුණු වෙන්නේ නැහැ. අවුරුද්දකට දෙසැම්බර් මාසෙත්, අප්‍රේල් මාසෙත්, අගෝස්තු මාසෙත් ආරම්භක සෙනසුරාදා ඉඳලා දවස් 7ක වැඩසටහනක් කරනවා. ඒත් සිකුරාදා කලින් එන්නේ කියන එක තමයි යෝජනාව. එහෙම ඇවිල්ලා භාවනාවක් වඩාගෙන දියුණු කරගන්න කියන එක අපි හැම දිනටම යෝජනා කරනවා. ඔබ එනවා නම් කල්ලාතු අපිට දැනුවත් කරලා එන්න. එන පිරිස ගැන යම් කිසි සීමාවක් පනව ගන්න සිද්ධ වෙන නිසා. ඉතින් හැමතෙම මතක් කරන්නේ මේ දුර්ලභ අවස්ථාව මේ ගුරුවරු කියන හැමදාම ඉන්න අය නෙමෙයි. සමහරවිට එහෙම ගුරුවරයෙක් හොයාගන්නත් ගැටළු සහිත වෙන්න පුළුවන්. එහෙම කාල වේලා යොදවලවට හේදෙන පිරිස බොහොම අඩුයි. ඉතින් මේකට කාලේ නැහැ, වෙලාව නැහැ, අනේ අපිට තව ඉඩක් නැහැ කියලා ඕනෑ තරම් හේතු දක්වලා නිකන් ඉන්න පුළුවන්. ඒක නෙමෙයි වෙන්න ඕනන්නේ. කොහොමද මම යන්නේ? මොනවද මට තියෙන බාධාවල්? ඒ සියලු බාධාවල් මම අයින් කළා. අනිවාර්යෙන් මේකට සහභාගී වෙනවා. මේ වාරේ මම මේක ජය ගන්නවා. මේ සඳහා තව දවසක්වත් බලන්නේ නැහැ කියලා ආපු මුල් අවස්ථාවේ මේකට සහභාගී වෙන්න ඕන. එහෙම තමයි මේක ජය ගන්න කෙනෙක් නම් හිතන්නේ. මේකට හේතු දක්වලා අනේ යන්න විදිහක් නැහැනේ, නිවාඩු නැහැනේ, අරවා මේවා කී කිය ඕනෑ තරම් හේතු ඉදිරිපත් කරලා වළකින්න පුළුවන්. මොකද කවුරු ඇදගෙන එනවෑ තමන්ගේ වුමනාව නම් තමන්ම ඇවිල්ලා ඒකට සහභාගී වෙලා ඒකේ ජයක් ලබා ගන්න කියන එක තමයි අපි මතක් කරන්නේ. ඉතින් ධ්‍යාන සමාධියක් කියන්නේ මරණයෙන් පස්සේ බ්‍රහ්මලෝක යන මහා කුසලයක්, ආනන්තරී කුසල කර්මයක්, ආනන්තරී අකුසලයක් කෙරුවොත් ඊළඟ භවයේ අපාය. මේ සමාධි භාවනාවක් කළොත් ඊළඟ භවයේ බ්‍රහ්මලෝකේ. ඉතින් මේ දේපල රැකමින්, වැඩපල කරමින්, කාණ්ඩ බොණ්ඩ හොයමින්, නැටුම් ගියම බලමින්, වින්දනය කරගෙන ඉඳලා මැරිලා ගිහිල්ලා අපාය ගිහිල්ලා අනන්ත අප්‍රමාණ කාලය දුක් විඳින්න වෙන එකද ලෝභයේ? ඒ තියෙනවා අතහැරලා දාලා ටික කාලයක් සමානයක් හමාරක් වෙහස මහන්සි වෙලා පූර්ණ කාලිනු කැපෙලා ධ්‍යාන සමාධියක් උපයා ගන්න එකද ලාභය? ඒ ලාභය උදා කරගත්තාම තමන්ට කිසි බයක් සැකක් නැතුව මරණයට මුහුණ දෙන්න පුළුවන්. මං කිසි බයක් වෙන්න ඕනේ නැහැ කියලා. ඉතින් ඒ தත්ත්වය උදා කරගන්න තමන් හැම කෙනාටම හිත පහළ වේවා කියන එක තමයි අපි ආරාධනා කරන්නේ. හැම දිනාම මේ සඳහා අවධානය යොමු කරන්න. මේට වඩා කාලය ගන්නව අපිට පුළුවන්කමක් නැහැ. එහෙනම් අපි අපේ ඥාතිවරුන්ට පින් දීලා මේ වැඩසටහන මෙතනින් අවසන් කරනවා. ඉදම්මේ ඥාතීනම් හෝතු, ඉදම්මේ ඥාතීනම් හෝතු, ඉදම්මේ ඥාතීනම් හෝතු, සුවපත් වේවා, දුක් වේවා, රෝගී වේවා. එත්තාවතා ජම්හෙහි සම්බතම් පුඤ්ඤ සම්පදං සම්බේ දේවා සම්බේ භූතා සම්බේ සත්තා නෝදන්තෝ. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු. යාව නිබ්බානපත්ත්‍ය
ඉදම් මේ පුඤ්ඤකම්මං ආසවක්ඛ්‍යාවං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතෝ.